නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත්තු තීරණය අපිට නම් පේන්නේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්වීමක් විදිහටයි. ඉදිරි ජනාධිපතිවරණය තමයි රාජපක්ෂ වරුන්ට සමස්ත දේශපාලන ඉතිහාසයේම මූණ දෙන්න ලැබෙන දුෂ්කරම මැතිවරණය. හරිනම් රාජපක්ෂ වරුන් මේ මොහොතේ කළ යුතුව තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කෝඩ් බෑය ඇතුලේ හැංගිලා මේ දුෂ්කර මොහොත පියමං කර ගැනීමයි. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත්තු තීරණේ ඇත්තෙම ඔහුත් එක්ක තරහට කරපු වැඩක් විදියටයි අපිට නම් පේන්නේ. එක්කෝ නාමල් රාජපක්ෂ මැතිතුමා ගාව දැන් ඉන්නේ අර රජතුමාගේ ඇඟේ මැස්සෙක් වැහුවම කඩුවෙන් කෙටුව වඳුර වගේ මෝඩයින් පිරිසක්, එහෙම නැතිනම් ඔහුව විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත්ත කපටි රැලක් කියන එකයි අපිට කියන්නේ. ඒ පිරිස මෝඩයින් පිරිසක්ද එහෙම නැත්නම් කපටීන් පිරිසක්ද කියලා තීරණය කිරීම නාමල් රාජපක්ෂ මැතිතුමාටම බාරයි. මේ පිරිස මෝඩයින් වුණත් කපටීන් වුණත් එයින් නාමල් රාජපක්ෂ මහතාට නම් සෙතක් වෙන්නේ නැහැ. පසුගිය කාලේ රාජපක්ෂවරු ගත්ත තීන්දු දිහා හැරිලා බැලුවම රාජපක්ෂවරුන්ගේ දේශපාලන බුද්ධිය අභියෝගයට ලක් වෙනවා. පළමුව නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන අනාගතය තහවුරු කිරීම සඳහා 169 ජනවරම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150ක් සිටියේදී ආණ්ඩුවේ අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දුන්නා. හැබැයි එයින් අවසානයේදී සිද්ධ වුණේ රාජපක්ෂවරුන්ට නටුව විතරක් ඉතිරි කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙති ටික ඔක්කොම ගලවාගෙන ගිහිල්ලා නාමල්ගේ අනාගතේ නැත්තටම නැති කිරීම. රාජපක්ෂවරුන් ගත්ත දෙවෙනි මෝඩ තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුවේ පෙති සියල්ල ගලවාගෙන ගිහිල්ලා කියලා හොඳින් පේද්දිත් ඒක හරියට අවබෝධ කරගන්න බැරිව පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකෙක් දාන්න තීරණය කිරීම. තුන්වෙනි මෝඩ තීන්දුව තමයි පොහොට්ටුව නාය ගිහිල්ලා පොහොට්ටුව අතිශයින්ම අසරණ වෙලා අනිත් පැත්තෙන් රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියතාවයේ ලිම් පතුලේ තිබිද්දී ඔවුන්ගේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තීරණය කිරීම. මේ තීරණය හරියට විදුලි කොටන වෙලාවේ අලවංගුවක් එළියට විසිකරනවා වෙනුවට ගෙදර තිබෙන සීතකරණය එළියට විසිකරා වගේ වැඩක්.